අයිබෝන් හැමෝටම අද අපි කතා කරන්නේ කොහොමද වින් කරපු ප්‍රොජෙක්ට් එකක් හෑන්ඩල් කරන්න කියන එක සම්බන්ධව freelancer.com එකේ. ඒතර මේකෙදි ඔබට ප්‍රොජෙක්ට් එක වින් කරා කියවම ඔබට මැසේජ් එකක් එනවා, ඊමේල් එකක් එනවා, ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා, ඔයා ඇප් එක දාගෙන තියෙනවා නම් freelancer එකේ පෙන්නනවා, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ඔයා මේ ප්‍රොජෙක්ට් එක වින් කරාම ප්‍රොජෙක්ට් එක වින් කරලා ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියලා බටන් දෙකක් තියෙනවා. ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියලා බටන්. ඇක්සෙප්ට් කරොත් මතක තියාගන්න ප්‍රොජෙක්ට් එක ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕන. එහෙම කරේ නැත්නම් කස්ටමර්ට හැකියාවක් තියෙනවා ඔයාට විරුද්ධව නෙගටිව් ෆීඩ්බැක් එකක් දාන්න. හැබැයි ප්‍රොජෙක්ට් එක වින් කරලා ඔයා ඇක්සෙප්ට් කරන්න නැතුව රිජෙක්ට් කරොත් කස්ටමර්ට කොයි වෙලාවකත් නෙගටිව් ෆීඩ්බැක් එකක් දාන්න බෑ. හැබැයි ඔයා හිතුමට නා අපිට ගොඩක් ප්‍රොජෙක්ට්ස් රිජෙක්ට් කරොත් එහෙම ඔයාගේ ප්‍රොජෙක්ට්ස් එන ප්‍රමාණය අඩු වෙනවා. අර 5 එකේදී ප්‍රොජෙක්ට් එකක් වින් කරොත් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ ටයිම් එක පාස් වෙන්න ඉස්සෙල්ලා. මේකේ එහෙම එකක් නැහැ. මේක ඇක්සෙප්ට් කරොත් විතරයි කරන්න ඕනේ. මතක තියාගන්න මේ ඇක්සෙප්ට් කරන්න අපිට කාලය දෙනවා පැය 36ක්. මේ පැය 36න් පස්සේ අපේ ප්‍රොජෙක්ට් එක අපෙන් අයින් වෙලා යනවා. ඒ අවෝඩ් කරපු එක නැති වෙලා යනවා. එතකොට ඒ පැය 36න් පැය 24ක් ඇතුළත ඔයා ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරේ නැත්නම් ඔයාට තව ප්‍රොජෙක්ට් එකකට බිඩ් කරන්න හැකියාව දෙන්නේ නැහැ. ඒ කියන්නේ පැය 24කට පස්සේ ඔයාට බිඩ් කරන එක බ්ලොක් කරනවා ඇක්සෙප්ට් කරේ නැත්නම්. ඇක්සෙප්ට් කරලා තමයි ඇක්සෙප්ට් හෝ රිජෙක්ට් කරලා තමයි බ්ලොක් එක අරගන්න වෙන්නේ බිට් කරන්න විදියට. එතකොට ඔයා මේ පළවෙනි පැය 36 24 ඉතාලම වැදගත්. පළවෙනි පැය 24දී ඔයා ප්‍රොජෙක්ට් එකේ සම්බන්ධව ඩීටේල්ස් එයාගෙන් හොඳට ඉල්ල ගන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩීටේල්ස් නැත්තම් ප්‍රොජෙක්ට් එක සම්බන්ධව අනිකුත් ඩීටේල්ස් ඔයා හොඳට ඉල්ල ගන්න. එයාගෙන් මොන හරි අපිට මුන් ෆ්ලයර් ඩිසයින් එකක් නම් ඒකට ලෝගෝස් අවශ්‍ය නම් ඒ දේවල්, ටෙක්ස්ට් එක ඕන නම් ඒ දේවල්, එතනේ බෑග්ග්‍රවුන්ඩ් ඉමේජස් මොනවද තියෙන, ඒ හැම දෙයක්ම ඉල්ලගෙන යා කම්පැනි ඉන්ෆෝමේෂන් ඉල්ලගෙන වෙබ්සයිට් ඉල්ලගෙන ඒ ටික කරගන්න. හොඳට මතක තියාගන්න කිසිම වෙලාවක ඔයාගේ කන්ටැක්ට් ඉන්ෆෝමේෂන් එයාට ෂෙයා කරන්න බෑ මේ චැට් කරනකොට. හරි. එතකොට ඒවා මොකද චැට් කරනකොට ඔයා කන්ටැක්ට් ඉන්ෆෝමේෂන් කස්ටමර් ඉල්ලුවොත් එහෙම ඒව දෙන්න යන්න එපා. මොකද දැන් හිතන්නකෝ බාසුන් නැ කෙනෙක් ගැරේජ් එකක වැඩ කර කර ඉන්නවා. ඒ වැඩ කරගෙන ඉන්නකොට කාර් එකක් හදාගන්න එනවා මිනිස්සේ. එතකොට ඒ මිනිස්සයාට කාර් ගැරේජ් එකේ අයිතිකාරයා කියනවා මේක හදන්න මහත්තයා ලක්ෂ 2 මාරක් යනවා කියලා. රයිට්. බාසුන් නැහැ පත්තකර කතා කරලා කියනවා මහත්තයා ඔක ලක්ෂ 2 මාරක් නැහැ, ලක්ෂ 1 මාරෙන් මට කරන්න පුළුවන් මහත්තයා අපේ ගෙදර එන්න කියලා. ඔයාට පුළුවන් ෆ්‍රීලාන්සර් කියන කස්ටමර් ඒ වගේ එළියට ගලවලා ගන්න. ඒ හින්දා කන්ටැක්ට් ඉන්ෆෝමේෂන් දෙන්න තහනම්. කවුරු ඉල්ලුවොත් එහෙම කියන තහනම් ඒ හින්දා දෙන්න විදියක් නැහැ කියලා. රයිට්. එහෙම ගන්න ගියොත් එීම ඔයාට සමහර account එක block වෙන්න පුළුවන්. කන්ටැක්ට් ඉන්ෆෝමේෂන් ෂෙයා කරන්න නැතුව මෙයා chat කරලා එයාගේ ඉන්ෆෝමේෂන් නම් පැය 24ක් ඇතුළත sample එකක් හදන්න. sample එකක් හදලා කස්ටමර්ට දාන්න. එයාගේ feedback එක බලන්න. එයා අපිටම ඔයාගේ design එකට හොඳ ඕකේ නෑ. හැබැයි එයා කියනවා කමෙන්ට්ස් දෙනවා මෙහෙම කරමු මෙහෙම කරමු ඒ වගේ කියලා. එයා හරි හොඳ කෙනෙක්. එයා කමෙන්ට්ස් දෙනවා. සමහරක් අය එහෙම කමෙන්ට්ස් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කේන් තියන මෙහෙම හරියන්නේ නැහැ මෙහෙම. එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට්ස් ඇක්සෙප්ට් කරලා කරන්න බැහැ අමාරු ඉස්සරහට. කස්ටමර් හොඳයි නම් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාලට පුළුවන් ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරන්න. හැබැයි ඇක්සෙප්ට් කරද්දී ෆ්‍රීලාන්සර්කින් පවා කියන ප්‍රධානම කාරණාව තමයි මයිල්ස්ටන් දාලාද බලන්න ඕන. මෙයා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් දාලාද බලන්න ඕන. කීයක් හරි දාලාද බලන්න. මයිල්ස්ටන් පේමන්ට් එකක් දාපු නැති ප්‍රොජෙක්ට්ස් අනිවාර්යයෙන්ම ඇක්සෙප්ට් කරන්න එපා, රිජෙක්ට් කරන්න. කාලේ පැන්නොත් අනිවාර්යයෙන්ම රිජෙක්ට් කරන්න. නැත්තම් කොහොම පැය 36න් එහාට ප්‍රොජෙක්ට් එක අයින් වෙලා යනවා. එතකොට මයිල්ස්ටන් දැම්මේ නැහැ කියන්නේ ඔයා ඇක්සෙප්ට් කරනවා කියන වට රිස්ක් එකක් තියෙනවා. මොකද ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරපු ගමන් කැපෙනවා ඔයාගේ ප්‍රොජෙක්ට් කමිෂන් එක. $5ක් 50ට අඩු ප්‍රොජෙක්ට්ස් වලදී ඊට වඩා වෙන්නම් 5%ක් 10%ක් ප්‍රොජෙක්ට් එකෙන් කැපෙනවා. එතකොට ඔයාගේ account එක රිනව වෙනවා. ඔයාගේ account එක සල්ලි නැතත් account එක රිනව වෙනවා. මතක තියාගන්න ඔයා නිකන් හරි credit card එක link කරලා තිබ්බොත් මේ site එකට ඔයාගේ credit card එකෙන් කැපිලා තමයි ප්‍රොජෙක්ට් එකේ fee එක වැටෙන්නේ. ඒ නිසා credit card link කරන්න එපා කියලා මම මුලින්ම කිව්වා. ඒක අවශ්‍ය වෙලාවට link කරමු. දැම්ම link කරන්න ඕනේ නැහැ. ඒ නිසා accept කරනවද නැද්ද කියන එක ඉතාම වැදගත්. accept කරනවා milestone දාලා customer ගේ details ටික clear ද බලන්න. දැන් අපි තුන් project එකේ description එකේ තියෙන්නේ එක ෆ්ලයර් එකක් හදන්න කියලා. එහෙම නැත්නම් පිටු 5ක ෆ්ලයර් එකක් හදන්න කියලා තියෙන්නේ. මේ brochure එකක් හදන්න කියලා තියෙන්නේ. ඒතර ඔයා ඒකට $50ක් විතර දාලා ඔන්න දැන් project එක ඇවිල්ලා. හැබැයි මෙයා ඇතුලේ message කරනවා පිටු 25ක් තියෙනවා මේම මෙහෙමයි එහෙම කියලා. එතකොට ඒක වේගාන්ට කරන්න බෑනේ. එතකොට එයාත් එක්ක ප්‍රයිස් එක negotiate වෙන්නේ. ඒ කියන්නේ ඔයා දැන් 50ට බීට් කරපු එක එයාට කියන්නේ මට මේකට තව 50ක් විතර දැම්මොත් මං ඉතුරු පිටු ටිකක් කරලා දෙන්නම් කියලා. එතකොට ප්‍රොජෙක්ට් එකේ දාලා තියෙන ෆී එකට එහා ගිය පී එකක් එයාට දාන්න පුළුවන්.
මයිස්ටර්නයක් ක්‍රියේට් කරන්න පුළුවන්. එතකොට මේ වැඩිපුර ගන්න එකට ප්‍රොජෙක්ට් එකට ෆ්‍රීලාන්සර්කින් කමිෂන් එකක් ගන්න නැද්ද? ගන්නවා. ඒ ගන්නවා 10%ක් එක්ස්ට්‍රා කරන හැම පේමන්ට් එකකටම 10%ක් ඒගොල්ලෝ චාර්ජ් කරනවා. ඊට පස්සේ දැන් ඒ ප්‍රොජෙක්ට් එක ඇතුලේම ඕඩ වෙන ප්‍රොජෙක්ට් එකක් දෙන්න පුළුවන් කස්ටමර්ට. ඒ ප්‍රොජෙක්ට් එක ඉවරනාට පස්සේ තව ප්‍රොජෙක්ට් එකක් දෙන්න පුළුවන්. ඒත් එතකොට 10%ක් ඒගොල්ලෝ චාර්ජ් කරනවා. ප්‍රොජෙක්ට් එකක් එන්න පුළුවන් සමහරක් වෙලාවට අපි බිට් කරලා නැතිව හරි අපි බිට් කරලා නැතුව ප්‍රොජෙක්ට් එකක් එන්න පුළුවන්. මොකද අපේ ප්‍රොෆයිල් එකට ගියහම තියෙනවා hire me කියලා බටන් එකක්. ඒක ප්‍රෙස් කරාම අපිට ප්‍රොජෙක්ට් එකක් අවෝඩ් කරන්න පුළුවන්. අපේ පරණ කස්ටමර් කෙනෙක්ට එහෙම අවෝඩ් කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රොජෙක්ට් එක බිට් කරන්නේ නැතුවත් අපිට අවෝඩ් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි එහෙම අවෝඩ් කරපු එක අපුව hire කරපු ප්‍රොජෙක්ට් එකක් අර බිට් කරන්න බැරි විදිහට බ්ලොක් වෙන්නේ නැහැ පැය 24කින්. හරි කොහොමත් පැය 36කින් මේක ඉවත් වෙලා යනවා අපේ ප්‍රොජෙක්ට් එක අපි ඇක්සෙප්ට් කරේ නැත. එහෙනම් මතකද ඇක්සෙප්ට් කරන්නේ අපිට ඩීටේල්ස් ටික ක්ලියර් නම් මයිල්ස්ටන් දාලා නම් තමයි ඇක්සෙප්ට් කරන්නේ. අපි පැය 24ක් ඇතුළත කොහොම හරි සාම්පල් එකක් දාලා කස්ටමර්ගේ ෆීඩ්බැක් එකක් අරගෙන පොඩි දෙයක් මෙතනදී ගලපලා බලන්න ඕනෙමයි. එතකොට තමයි ගොඩක් ලොකු ගමනක් වාර යන්න පුළුවන්. ඒ වගේම ප්‍රොජෙක්ට් කම්ප්ලීට් කරන ප්‍රමාණයත් වැඩි කරගන්න ප්‍රොජෙක්ට් එකක් ඉවර වුණාට පස්සේ ඒකේ පේමන්ට් එක ආපු ගමන් රිවිව් එකක් දාගන්න බලන්න කස්ටමර් ෆීඩ්බැක් එකක් දැම්ම මේක අපේ පෝර්ට්ෆෝලියෝ එකේ පෙන්නනවා. ඒ දේවලුත් ඔගලොන් කරගන්න ඕනේ අනිවාර්යෙම. ඉතින් ওই විදිහට තමයි ඔගලොන්ට ප්‍රොජෙක්ට් එකක් අවෝඩ් කරා පස්සේ ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කරනවද කියන එක තීරණය වෙන්නේ. ඒ දේවල් ඔගලොන්ට කරගෙන යන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි. දැන් අපි පොඩ්ඩක් මේ දේවල් පොඩ්ඩක් සයිට් එකට ඇතුළට ගිහලා මගේ account වලත් ගිහලා කරලා බලමු. එතකොට ඔගලොන්ට තේරෙයි මේ ප්‍රොජෙක්ට් එකක් කොහොමද අපි හෑන්ඩල් කරන්නේ කියලා. හරි දැන් මම සයිට් එකේ තියෙන ඔප්ෂන් පෙන්න ඔගලොන්ට දේවල් කියලා දෙන්නම්. මේකේ මම සමහරක් තැන් බ්ලර් කරනවා. මොකද හේතුව කස්ටමර්ස්ලාගේ ඩීටේල්ස් අපිට කොයි වෙලාවකවත් ඩිස්ප්ලේ කරන්න බැහැ පිටට. ඒ නිසා මම මේකේ අවශ්‍ය දේවල් ටික විතරක් කියන සමහරක් තැන් බ්ලර් කරනවා. ඒවා ඔගලොන්ට වැදගත් වෙන්නේ නැහැ. කස්ටමර්ස්ලාගේ ඩීටේල්ස් වගේ දේවල් තමයි මම බ්ලර් කරන්නේ. රයිට් මෙතනදී ඉස්සලාම යන්න ඕනේ මේ අපේට ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලාද කියලා දැනගන්න තියෙන ක්‍රමය තමයි ඔගලොන්ට පුළුවන් මෙන්න මේ ඩෑෂ්බෝඩ් එකේ ඔගලොන්ට පෙන්නවා මේ ලෝගෝ එක අපේ ෆ්‍රන්ට් එකේ ලෝගෝ එක පෙන්නවා. ඒක උඩ ක්ලික් කරාම ඩෑෂ්බෝඩ් කියන තැනට එහෙම නැත්නම් සයිට් එකේ හෝම් පේජ් එකට යනවා. එතනින් ඔගලොන්ට බලා ගන්න පුළුවන් අපිට ප්‍රොජෙක්ට් එකක් වින් කළාද කියලා. ඉස්සලාම ඩෑෂ්බෝඩ් එකට යන්න. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා මේ සලකුණ මත ක්ලික් කරලත් අපිට මෙතනිනුත් ගන්න පුළුවන් මොනවාද ප්‍රොජෙක්ට්ස් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම ඊමේල් එකක් එනවා ප්‍රොජෙක්ට් එකක් වින් කළා නම්. ඒ වගේම ඔගලොන් ඇප් එක දාගෙන තියෙනවා නම් ඒ දේවලුනුත් ඔගලොන්ට දැනගන්න පුළුවන් මේකේ ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලාද කියලා. හරි. හරි මම ඩෑෂ්බෝඩ් එකේ පොඩ්ඩක් යටට ගියාම අපිට මේ ප්‍රොජෙක්ට් එකක් ඇවිල්ලා තියෙනවා දැන් පැය 3-4කට කලින්. දැන් මෙතන තියෙනවා අපිට ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක, ප්‍රොජෙක්ට් කස්ටමර්ගේ නම, ඊට ප්‍රොජෙක්ට් ටයිටල් එක, ඊට පස්සේ මෙතන තියෙනවා අවොන්ට ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරනවද රිජෙක්ට් කියනවද කියන මේ බටන් එක පෙන්වනවා. ඒ වගේම අපිට කොච්චර වෙලාවක් තියෙනවද මේ ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරන්න කාලේ. ඒතකොට මෙතන දැන් දවසකුයි පැය 3ක් කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැය 36ක් තමයි තියෙන්නේ. පැය 24කුයි තව 12කුයි. එතකොට මෙතනින් යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙන මේ වෙලාව වෙනකොට එතකොට අපි තව දවසකුත් පැය 3ක් ඇතුළත මේ ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරන්න ඕනේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මෙයා මයිල්ස්ටන් දාලා දෙකලා ඒක ඩෑෂ්බෝඩ් එකේ පෙන්වනවා. මෙතන දැන් ඩෑෂ්බෝඩ් එකේ 50ක් සම්බන්ධ දැන් එයා 50ක් ක්‍රියේට් කරලා තියෙනවා පැය 9කට කලින්. ඒ වගේම පැය 9කට කලින් 30ක්. ඒ කියන්නේ මයිල්ස්ටන් එක එයා දෙකට කඩලා ක්‍රියේට් කරලා තියෙනවා. ඔන්න ඔතනින් අපිට මයිල්ස්ටන් දාලාද කියලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා අපිට මයිල්ස්ටන් දාලාද කියලා බලන්න පුළුවන්. මෙතනින් ප්‍රොජෙක්ට් ලින්ක් එක උඩ ක්ලික් කරලා ඔයාලට මයිල්ස්ටන් වලට යන්න පුළුවන්. බලලා ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙන ඩීටේල්ස් ටික බලන්න පුළුවන්. අපි ඒ පේවරත් බලමු. මම මේකේ ප්‍රොජෙක්ට් ලින්ක් එක උඩ ක්ලික් කරනවා. එතකොට ඔගොල්ලෝ ප්‍රොජෙක්ට් එක ඇතුළට යනවා. හරි. අපි දැන් ප්‍රොජෙක්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. ඔගොල්ලෝ මතකද මෙතන අපි ප්‍රොජෙක්ට් එක බිට් කරන අවස්ථාවේදී තිබ්බ ඩීටේල්ස් කියලා ඔප්ෂන් එකක්. එතනින් තමයි ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්වුවේ. ඒ වගේම ප්‍රොපෝසල් කියන තැනට ගියාම තමයි අපේ ප්‍රොපෝසල් එක පෙන්වුවේ මෙන්න මේ විදියයි කියලා. එතකොට ඒකට අමතරව තව ටැබ්ස් තිබ්බේ නැහැ. දැන් මේකේ තුන්වෙනි ටැබ් එකක් ඇවිල්ලා තියෙනවා පේමන්ට්ස් කියලා. ඒ ටැබ් එකෙන් ගිහිල්ලා අපිට සියලු දේවල් බලන්න පුළුවන් පේමන්ට් සම්බන්ධව. ඒ වගේම තමයි අපි දැන් රිවිව් ප්‍රොජෙක්ට් එක කම්ප්ලීට් කරාම මේකට රිවිව් කියලා ටැබ් එකක් ඇඩ් වෙනවා. ඒ වගේ තව අලුතෙන් ටැබ්ස් ඇඩ් වෙනවා. ඒ වගේ අපිට මම ඒකේ සම්බන්ධව ප්‍රොජෙක්ට් එකක් පෙන්වන්නම් ඕගලන්ට කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට් එක කොහොමද කියලා. ඒ වගේ ටැබ්ස් මේකේ ඇප්ලයි වෙනවා. මම දැන් පේමන්ට්ස් කියන එකට ගිහිල්ලා බැලුවොත් එහෙම මේ විදිහට තමයි පෙන්වන්නේ. මේකේ අපි දැන් ප්‍රොජෙක්ට් එක මෙතනින් ඇක්සෙප්ට් කරන්න පුළුවන් රිජෙක්ට් කරන්න පුළුවන්. මෙතන යට පෙන්නනවා මයිල්ස්ටන් පේමන්ට් කියලා ක්‍රියේටඩ් කියන එක යටතේ මෙතන මයිල්ස්ටන් ක්‍රියේට් වෙලා තියෙන ඕන කියන එක මතක තියාගන්න. ওই ටික තමයි මුලින්ම චෙක් කරගන්න ඕනේ.
හරි දැන් මේ තියෙන්නේ ඔයගොල්ලන්ට මම කිව්වා වෙන ප්‍රොජෙක්ට් එකක් පෙන්වන්නම් කියලා මේ තියෙන්නේ කම්ප්ලීට් කරපු ප්‍රොජෙක්ට් එක ඩොලර් 110ක් පේ කරලා තියෙනවා. ඒතර මේකේ ඩීටේල් ප්‍රොපෝසල් ඒ දේවල් තියෙනවා, පේමන්ට් ස්ටැප් එක හිමම තියෙනවා. ඒතර මේ පේමන්ට් ස්ටැප් එකට ගිහිල්ලා බලුවොත් මේක රිලීස් කරා කියලා පෙන්වනවා. දැන් අපිට මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් මේක රිලීස් කියලා ඔප්ෂන් එක මෙතන පෙන්වනවා. ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම රිවියු කියන තැනට ඇවිල්ලා බලා ගන්න පුළුවන් අපිට අපි එයා ෆීඩ්බැක් එකක් දාලාද. ඒතර කස්ටමර්ගේ ෆීඩ්බැක් එකයි අපි දාපු ෆීඩ්බැක් එක දෙකම පෙන්වනවා. ෆීඩ්බැක් එකක් දාලා නම් දාලා නැත්නම් ප්‍රොජෙක්ට් එකේ පේමන්ට් එක කරාට පස්සේ විතරයි එයාට ෆීඩ්බැක් දාන්න පුළුවන්. එන්න ෆීඩ් ප්‍රොජෙක්ට් පේමන්ට් කරාට පස්සේ ෆීඩ්බැක් එක කියලා දාගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ වගේම අර 5 එකේ වගේ ෆීඩ්බැක් දාන්න කියලා ඉල්ලන්න බැහැනේ 5 එකේ ෆ්‍රීලාන්ස් එකේ හිම් ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ ෆීඩ්බැක් දාගන්න පුළුවන්. ඒතකොට ඒක ගැන සැලකිලිමත් වෙන්න ප්‍රොජෙක්ට් එක ඉවරනාට පස්සේ. හරි. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන දේ තමයි කොහොමද අපි කස්ටමර් එක්ක chat කරන්න කියන එක. මෙන්න මෙතන තියෙනවා මැසේජ් icon එකක්. එතනින් ගිහිල්ලා මෙතන පුළුවන් view all message කියන එකට ගියාම එතන view all කියන එකට ගියාම ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයා එනවා. එතනින් අපිට මේ පැත්තේ පෙන්වනවා අපේ සියලුම කස්ටමර්ස්ලා අපේ මැසේජ් කරපු අය අපිට කොච්චර කාලයකට කලින්ද මැසේජ් කරේ ඒ ඔක්කොම දේවල් පෙන්වනවා. ඊට පස්සේ දකුණු පැත්තේ පෙන්වනවා මැසේජ් යන විදිය. අපි නිකන් සාමාන්‍ය මැසෙන්ජර් ඉන්ටර්ෆේස් එකක් වගේ තමයි. Facebook එකේ ඉන්ටර්ෆේස් එක වගේ තමයි. ඊට පස්සේ මෙතන project details ටිකකුත් මේ පැත්තෙන් පෙන්වනවා. මෙතනත් පෙන්වන ප්‍රොජෙක්ට් එකට අපිට පේමන්ට් ඇවිල්ලා තියෙනවා, ප්‍රොජෙක්ට් එකේ වෝට් කරලා තියෙනවා, මයිල්ස්ටෝන් ක්‍රියේට් කරලා කියලා අපිට මේ chat interface එකෙත් පෙන්වනවා. ඒතර මෙතන අපිට යටම පුළුවන් attachment දෙන්න පුළුවන්, පොඩි පොඩි text message දාන්න පුළුවන්, ඒ වගේ දේවල් මෙතන ඔයගොල්ලන්ට කරගෙන යන්න පුළුවන්. ඒතර final file යවනවා වුණත් මෙතනින්ම ඔයගොල්ලන්ට final file එක යවන්න පුළුවන්. final file එක යවුවට පස්සේ customer කියන්න පුළුවන් දැන් ඔයාලට පුළුවන් මයිස්ටන් එක රිලීස් කරන්න කියලා. මොකද මයිස්ටන් කියන ඔයාලට account එකට ඇවිල්ලා නැහැ payment එක. මයිස්ටන් එක site එකේ රැඳිලා තියෙනවා. සයිට් එකෙන් රිලීස් කරන්න ඕන කස්ටමර් ෆයිනල් ෆයිල් යවුවට පස්සේ කස්ටමර් සාමාන්‍යයෙන් රිලීස් කරලා ඊට පස්සේ යාර ෆීඩ්බැක් එකක් දාන්නත් පුළුවන්. ඒ විදිහට තමයි සාමාන්‍ය යන්නේ. අපි හිතමු දැන් කස්ටමර්ට දැන් අපි යවන ෆයිල් එක මේකේ මෙන්න මෙතන යවන්න ගියාම හරි වෙලාවක් යනවා. එහෙම නැත්නම් මේකේ ලොකු ෆයිල් කැපැසිටිව් මෙගාබයිට් 500ක් ගිගාබයිට් එකක් විතර ෆයිල් එකක් මෙතන අප්ලෝඩ් කරන්න බෑ. එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අපිට සිද්ධ වෙනවා මොකක් හරි third party ෆයිල් ෂෙයරින් සිස්ටම් එකකින් කස්ටමර්ට යවන්න. එතකොට කස්ටමර්ගේ ඊමේල් එක අපිට අවශ්‍ය වෙනෝනේ. එහෙම අවශ්‍ය නැහැ. අපි Dropbox කියන සයිට් එකට ගිහින් Dropbox එකක් ඔයගොල්ලන්ගේ account එකේ install කරගන්න. මේක freelance එකට සම්බන්ධ එකක් නෙමෙයි. Dropbox account එකක් install කරගත්තට පස්සේ ඔයගොල්ලන්ගේ computer එකේ folder එකක් හැදෙනවා Dropbox කියලා. ඒක ඇතුළට ඔය අවශ්‍ය files ටික දාගන්න. එතකොට automatically ඔයාගේ site එකෙන් site එකට upload වෙනවා. Dropbox site එකට ඔයාගේ computer එකේ folder එකට දාන files ඔක්කොම upload වෙන auto. ඊට පස්සේ වාර ඕන තැනකින් ගිහිල්ලා log වෙලා මේ Dropbox එකේ තියෙන files ගන්න පුළුවන්. ඕන තැනකින් දාන්න පුළුවන්. ඒ දැම්මාට පස්සේ ඔයාගේ computer එක on කරාට පස්සේ computer එක එකයිම download වෙනවා. එතනින් පුළුවන් වාර මේ Dropbox එකෙන් පුළුවන් කෙලින්ම file එක තියෙන තැන link එක අරගෙන මෙන්න මේ freelance එකේ තියෙන මෙන්න මෙතනට copy paste කරන්න link එක. එතකොට අපිට customer ගේ email ඉල්ලන්න කරන්න මොකුත් ඕනේ නැහැ. එහෙම ෆයිල් ෂෙයා කරන්න පුළුවන්. හරි. ඔන්න ওই දේවල් තමයි මුලින්ම දැනගන්න ඕනේ. මෙතනදී මම ඔයගොල්ලන්ට පොඩක් පරිස්සම් වෙන්න දෙයක් කියනවා. මේ ළමයි ගොඩාක් පරිස්සම් වෙන්නේ නැති තැනක් තමයි. දැන් මේ සමහරක් අය ඉන්නවා. දැන් ඔය ගොඩාක් මේ හොඳ නැති අය ඉන්නවනේ මේ සයිට් වලත් ඉන්නවා. එතකොට ඒගොල්ලෝ බොරු ප්‍රොජෙස් දානවා. තියෙනවා ටයිප් සෙටින් සම්බන්ධව පිටු 1000ක් තියෙනවා. ඔයාලට මම අවුරුද්දටම දිගටම ප්‍රොජෙස් දෙන්නම්. මම ඔයාලට ලක්ෂය ගාන දෙන්නම්. ලක්ෂ 2 ගානේ මාසෙට දෙන්නම්. අපිත් එක්ක දිගටම වැඩ කරමු කියලා එහෙම ඉල්ලන. තියෙනවා. එතකොට ඔගලොන්ටත් මාර්කික් එකක් එනවා. යකෝ මේ අපි මේ සත පහතේ නැතු හිටපු අපිට මොකද මේ එහෙම මම එහෙම හැමෝටම එහෙම කියනවා නෙමෙයි. දැන් අර සමානක් අය මේකට එන්නේ සල්ලි නැති හින්දා සමහරක් ගන්න. ඒතර එහෙම කෙනෙක් මේකට ආපු ගමන් අර වගේ ලක්ෂ ගාණක් පේමන්ට් එකක් එනවා කියලා දැනගත්ත ගමන් හරි මාර මේ මිනිස්සුන්ගේ ස්වභාවය ඒක වෙනස් වෙනවා මිනිස්සු. ඊට පස්සේ එයා කියනවා ඔයා මට පේමන්ට් එකක් කරන්න මට මෙහෙම මෙහෙම ඩොලර් 100ක් පේ කරන්න නැත්නම් ඩොලර් 200ක් පේ කරන්න පොඩි කී මනි එකක් විදිහට මම ඒක ප්‍රොජෙස් මේ සිකියුරිටි එකක් විදිහට තමයි තියාගන්නේ කියලා. කිසිම වෙලාවක මේ වගේ දේවල් කරන්න එපා. ඔය බොරු. ඒ වගේ ප්‍රොජෙස් සාමාන්‍යයෙන් ඩිලීට් කරනවා සයිට් එකේ. ඒගොල්ලෝ කරන්නේ කීප දෙනෙක්ගෙන් ඔය වගේ සල්ලි එකතු කරගන්න එක විතරයි. ඒ නිසා ඔයගොල්ලන්ට ලැබෙන ප්‍රොජෙක්ට් එකක් නැහැ. කිසිම third party method එකකින් ප්‍රොජෙක්ට් වලට ඔයගොල්ලෝ පේ කරන්න එපා. මොකද ඔයගොල්ලෝ පේමන්ට්ස් ගන්න යන්නේ වැඩ කරලා ඔයගොල්ලෝ ඒගොල්ලන්ට පේමන්ට්ස් කරන්න අවශ්‍ය නැහැ. ඒකනත් පරිස්සම් වෙන්න කියන එක මතක් කරනවා. ওই විදිහට ප්‍රොජෙක්ට් ඇක්සෙප්ට් කරගෙන ඒ දේවල් යන මැසේජ් ටික බලලා හොඳට ප්‍රොජෙක්ට් එකේ ඩීටේල්ස් ටික ක්ලියර් කරගෙන තමයි ඉදිරියට යන්න ඕනේ. ඒ වගේම මේ පැය 36 ඇතුළත එහෙම පැය 24ක් ඔගොල්ලෝ මූලිකව හම්බ වෙන. මේ පැය 24 ඇතුළත සාම්පල් එකක් මෙතනින් ඇටච් කරලා ඒ සාම්පල් එක ඕකේද කියලා බලන්න කස්ටමර්ගේ රිවිව් එක බලලා ඊට පස්සේ ඔයාලට පුළුවන් එයත් එක්ක ප්‍රොජෙක්ට් එක ඇක්සෙප්ට් කරගෙන ඊට පස්සේ ඇක්සෙප්ට් කරගන්න
ඇක්සෙප්ට් කරලා අපි ප්‍රොජෙක්ට් එකට බිට් කරන දවසක් තියෙනවා ඒ දවස ඇතුළත දෙන්න පුළුවන් නම් හොඳයි නැත්නම් එයාගේ ෆීඩ්බැක් අනුව දිගින් දිගට ගියත් ගැටලුවක් නැහැ කස්ටමර් ඕකේ නම් ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ අර 5 එකේ වගේ ඒ කාලය ඇතුළතම කරන්න ඕන කියලා එකක් නැහැ කස්ටමර් දැන් ඒ 5 එකෙත් අපිට නෙගෝෂියේටිව් යන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ෆ්‍රීලැන්ස් එකෙත් එහෙම නෙගෝෂියේටිව් යන්න පුළුවන් රයිට් එහෙනම් බීට් කරන්න ප්‍රොජෙක්ට් වලට බය නැතුව වින් කරොත් එහෙම ඒ අවශ්‍ය දේවල් හරියට හෑන්ඩල් කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා මොන හරි ප්‍රශ්න තිබ්බොත් ඔයගොල්ලෝ YouTube එකේ සම්බන්ධව කමෙන්ට්ස් කරන්න මම ඕන වෙලාවක උදව් කරනවා හැම මැසේජ් එකකටම මම ඔයගොල්ලන්ට රිප්ලයි කරනවා ඉතින් ඒ දේවලුත් බලාගෙන ඉස්සරහට එන ඒ වගේම ඔයගොල්ලන්ට මම තවදුරටත් මතක් කරනවා ඔයගොල්ලන්ට ග්‍රැෆික් ඩිසයින් වලින් තමයි ගොඩාක් හොඳ ප්‍රොජෙක්ට්ස් ගන්න පුළුවන් හොඳ ඉන්කම් එකකට යන්න පුළුවන් ඉතින් ඒ සම්බන්ධවම හදපු මම කරන කෝස් එකක් ඔන්ලයින් කෝස් එකක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් මෙතන අපි කෝසස් පහක් විදිහට දාලා තිනු එකක් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න ලෙසන්ස් ටික ෆ්‍රී දාලා තිනවා ඔන්ලයින් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියලා වෙනම ඊට අමතරව මෙතන පිළිවෙලට කෝස් හතරක් දා තිනවා මේක ඔයගොල්ලෝ හරියට කරොත් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මාස 6ක් අවුරුද්දක් වගේ ඇතුළත කාලයකදී යම් සාර්ථකත්වයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ කෝස් වල හැම සිලබස් එකක්ම හරි පිළිවෙලට දාලා තිනවා කිසිම දෙයක් ඔයා මුකුත් ග්‍රැෆික් වෙන දැනගන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ලෙසන්ස් වලට ඔයගොල්ලෝ ගිහින් බලුවොත් එහෙම ලෙසන්ස් දැන් ෆොටෝෂොප් වල ලෙසන්ස් 24ක් තියෙනවා. හොඳ ෆීඩ්බැක් තියෙනවා. ළමයි දැන්ට සෑහෙන ප්‍රමාණයක් මේක කරනවා. ඉතින් ඔයගොල්ලන්ට අඩු ගානකට මේක කරන්න පුළුවන් ගොඩාක් මේක ලෙසන් එක ඇතුලේ අනු කොටස් විශාල ප්‍රමාණයක් තියෙනවා අපි දැන් මේ 19 වෙනි ලෙසන් එක ගත්තොත් එමේ අනු කොටස් 14ක් තියෙනවා ඒ වගේ ඔයගොල්ලන්ට නෝට් එකක් වෙනම දීලා තියෙනවා කෝස් මටීරියල්ස් අවශ්‍ය ඉමේජස් දීලා තියෙනවා වීඩියෝ ටියුටෝරියල්ස් දාලා තියෙනවා ඕන තරක ඉඳලා බලන්න පුළුවන් එක වීඩියෝ එක 6 වතාවක් බලන්න අවස්ථාවක් දීලා තියෙනවා අවුරුද්දක් මේක ඇක්සස් කරන්න අවස්ථාවක් දීලා තියෙනවා ඒක ගොඩක් දේවල් තියෙනවා ඉතින් ග්‍රැෆික් ඩිසයින් සම්බන්ධව ඔයගොල්ලෝ මොනවා හරි ඉගෙන ගන්න ඕන ඔයගොල්ලෝ design.lk සයිට් එකත් බලන්න කියලා ආරාධනා කරනවා ඒ වගේ දේවලුත් ඔළුවේ තියාගෙන යන්න මොකද නිකන් ගිහිල්ලා සමහරක් අය ටයිප් සෙටින් ජොබ් එකක් විතරක් වගේ හොයන්න හදනවා එහෙම නෙමෙයි චුට්ටක් අපි තව අධ්‍යයනය කරන්න මොන හරි දේවල් විශ්යන් කරනුත් අධ්‍යයනය කරගෙන ඉදිරියට යන්න කියලා මතක් කරනවා එහෙනම් හැමෝටම බුස්සර්ණයි පරිස්සමෙන් ඉන්න